අතින් අරඹන මේ වැඩපිළිවෙලේ අපේ බලාපොරොත්තුව දේශපාලකයේ රජ කරන්න නෙවෙයි, ජාතියට නායකත්වය ලබා දෙන්න පුළුවන්, ඒ ජාතික වගකීම හිසින් දරා ගන්න පුළුවන්, ජාති අදිනවන නායකයෙක් මිසක පක්ෂවලට අයිති දේශපාලකයෝ දිනවන්න නෙවෙයි අපේ වැඩපිළිවෙල විය යුත්තේ. අපි ඒක තෝරලා තියෙනවා, අපි ඒක ගණන් හදලා තියෙනවා. හාමුදුරුවනේ, අපි ඔබ වහන්සේල එකතු වුණොත් මේ රට දිනත හැකි, සිවුරේ බලයෙන් මේ රට දිනත හැකි. හාමුදුරුවනේ, අපට තියෙනවා පන්සල් 10000ක් මේ රටේ. ඔය පන්සල් 10000 පන්සල් 7000ක් අපි එක අරමුණකට පෙළගස්ස ගත්තොත්, එක පන්සලකින් ඡන්ද 1000ක් හැදුවොත් ඡන්ද ලක්ෂ 70ක් නේ හාමුදුරුවනේ. මේක කරන්න බැරිද අපිට? අපේ මිනිස්සු අපි කියන එක අහන්නේ නැද්ද? අපි හදනවා තනි සිංහල ආණ්ඩුවක්. සියල්ලන්ටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමති, මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂම පිටුවහල වූයේ අපේ රටේ සිව්දිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය විසින් මට ලබා දුන් ආශිර්වාදය නිසා බව. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියා. මා දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා, ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ.